එහෙනම් මේ කපාගත්ත ලුණු මෑන්නුවත් ලෙමන් හරි ලේසි නේ චෙප්පඩි මේක ලේසි කියන්නේ දුෂ් මේක මේ ඒතරම් හිතන જાතිය මේ අමාරු වැඩක් නෙමෙයි නමුත් මේකේ තියෙන භයානකකම ඇවිල්ලා මේක හරි විදියට අපි හෑන්ඩල් කරේ නැත්තම් ඒ කියන්නේ පරිහරණය කරේ නැත්තම් හෑන්ඩල් කරේ ආ මේ වචනේ ඔව් දැයි පොඳ වචනයක් කරේ හෑන්ඩල් මම කිව්වා හරිද දුෂ් සෝරි චමින්ද අපි අදාගත්ත ඔයිල් එක දාන්නේ ස්පොට් එක. චමින්ද මේක අර ගිනි උදුනට එහෙම දාලා ඈ. පැය තුනක් නේද? පැය තුනක්. පැය තුනකින් එහෙම මෙතනට ගිහනකොට නිකන් හරි ජොලියට දිහේ දැන්. සුෂ් මට උදව් කරන්න මේක මම මේක අල්ලගෙන ඉඳද්දි මේක අතුල්ට දාන්න. දැන් දැන් අපේ මැරිනේෂන් එක අපි ඇඟට ඇතුල් කරා. ඔපරේෂන් එක ඉවර වෙන්න ඔන්න මෙන්න දැන්. බලන්න මේ වචනේ මැරිනේෂන් ඔපරේෂන්. ඔක්කොම ෂෙල් ඔක්කොම කොම්බිනේෂන් වලට අයිතිව. අ කොම්බිනේෂන් රයිට්. ඔකේ. ඔකේ. we are ready to ඔක්කොම නට රෙවොලූෂන් එකක් එයි දැන් නේ. නේද? දැන් අපි බේක් කරද්දී තුෂ් මට පොඩි සපෝට් එකක් දෙන්න මෙන්න මේ ට්‍රේ. නම් බෝඩ් එක පල්ලෙන් තියන්න තුෂ්. තරහට තු. හොඳයි. අපි එනවා. මේ කලුකුම නොවත් වාගේ හොඳම යාම දැන් චෙප් මෙයා කෙලින්ම අපි අවන් එකට නොහ ගිනි උදුනට දාන්න දෙන්නේ ගිනි උදුනට දාන්න යන්නේ චමින්ද හොඳයි අන්තිමට රහාවෙම කොහොමද තියෙයිද එනක් සාමාන්‍යයෙන් මේ මේක අපි වෙනම උයා ගන්නවා නමුත් මම මේකට ඇතුල් කරනවා මොකද මේක කන්න නෙමෙයි මේක දිය වෙලා මේකේ රසෙකුත් ඇතුල් වෙනවා මේ කලුකුම ගේ ඇඟට වාගේ චෙප් සෑහෙන දේවල් දන්නවනේ චෙප් නේ අනේ නෑ ඉතින් ගොඩක් අය ඔය බලාගෙන ඉන්න අය දන්නවා ඇති මේ මේක එක ක්‍රමයක් ගන්නකො මේ මෙයාවත් මේ ඇතුළට ගහන්න දෙන්නේ නෑ නෑ මෙයාව මේ පැත්තකින් තියන්න මොකද මේ එයාව ගන්න පුළුවන් ඇතුළට එයාව දානවනම් මෙන්න මේ පැත්තෙන් දාන්න පුළුවන් චමින්ද පොඩි පදයක් දාන්න ඔය පැත්තෙන් අපි මෙයාව දැන් ගෙනියන්න යන්නේ විදුලි උදුන කරා අපි එයාව ගෙනියන්න කලින් දුෂ් නා තවත් තියෙනවද ඔව් දැන් මේ ඉතුරු වෙච්ච orange carrot එක උඩින් ගා ගන්න ඉතින් මේක ඉච්චර අමාරු වැඩක් නෙමෙයි නෑ නෑ ඒ තරම් අමාරු වෙන්නේ නෑ තුස් දැන් හොඳට මතක තියාගන්න පයිප් එක වාන්න ආ වයිප් එක වාන්න ඕනේ දැන් බොටම් එක දැන් චෙප් අපි කඩෙන් මිලදී ගන්න මේ ටර්කි එක කලුකුමාට මේ වගේ අර බටයක් ගහලා තියෙනවා තමයි අනිවාර්යෙන් ගහලා තියෙනවා බටයක් ඒක ඇවිල්ලා මේක නිෂ්පාදනය කරන කම්පැනිෙම කරන දෙයක් තුස් මම හිතනවා මේක මේ ගොඩක් අය හිතනවා ඇති මොකටද මේ කෑල්ල තියලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. කලුමා අපි කාල තිබ්බට බට කේස් එක මීට කලින් අපි දන්නේ නැහැ ඇත්තටම කිව්වොත් අද තමයි. මේ වගේ රතු පොයින්ට් එකක් දැක්කොත් හොඳට මතක තියාගන්න. ඒක තියෙන්නේ combination of marination එකට ඉඳ තියලා තියෙන්නේ රස ගන්නවා. Combination ලා double shot. ඔකේ. හොඳයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ අපේ ආයුබෝවන් ලීලාවේ මෙයා අරයි යන්න තියෙන්නේ. අපේ කුස්සියට ගෙනියන්න යන්න. නිකන් ගෙනියන්න බෑ. මේගොල්ලෝ කියනවනේ මේ ගීතිකාව උනේ. ආ ගානද කවි? මොකක් හරි ගහන්න. ටර්කි එකේ ටර්කි එකේ දැන් කලුකුමා ඉන්නවා අවර්න එක ඇතුලේ ඔව් මේ අපි ග්‍රේවි එකක් හදනවා නේද ඔව් දැන් සාමාන්‍යයෙන් තුෂේකට සෝස් එකක් අවශ්‍යයි ඒ කියන්නේ දැන් කුකුල් මාසයක් ඇදුවත් කාරිය ඔද්දක් වගේ එකක් අවශ්‍ය වෙනවානේ ඔව් දැන් ඒකට අපි අදා ගන්නවා ඔනියන් ග්‍රේවි එකක් හරිම ලේසි අදා ගන්න ඔන්න බලන්න පොඩ්ඩක් ලං කරන්න අජිත් අය සාමාන්‍ය ලුණු
ඉහිනියට කපා ගන්නවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් දාලා ඉවරලා සෝතේ කරනවා. සෝතේ කරනවා කියලා කියන්නේ ටෙම්පරාදු කරනවා. ආ ටෙම්පරාදු. ආ බ්‍රවුන් කලර් වෙනකම් මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරලා ඉවරලා. එතකොට මේ වතුර ටිකකුත් දාලා තියෙන්නේ. වතුර ටිකකුත් දාලා තියෙන්නේ. මොකද අපි දැන් සෝස් එක ග්‍රේවි එක දාගන්න යන ඉඳලා. එතකොට චෙෆ් මේකට ලුණු දානවද ගම්මිරිස් දානවද? ලුණු ගම්මිරිස් මං කිව්වේ කලින් චිකන් කියුබ් එකක් දාන්න. මොකද මේකේ රසය වැඩි කරා ගන්න පුළුවන්. මොකද අපි ටර්කි එකක් නේ කන්න හදන්නේ. ඔව්. ඉතින් ඒ ග්‍රේවි එකේ රසය වැඩි වෙනවා. ඒ එහෙම කරාගත්ත මේ ග්‍රේවි එක බ්ලෙන්ඩ් කරා ගන්න. අපි හදාගත්ත ග්‍රේවි එක අපි ලේසි එක හදාගන්න. ඔව්. එක අනියන් ග්‍රේවි එක. අනියන් ග්‍රේවි. ඔව්. ගොඩක් දුරට දැන් ක්‍රිස්මස් මෙනු එකක් කියලා කිව්වම කෑම කියලා කියපු ගමන්ම ගොඩක් එන එකක් තමයි අනියන් ග්‍රේවි. සාමාන්‍යයෙන් බෙරිස් ඔය වයිල් බෙරිස් කියලා කියනවා. සිංහලෙන් කියනවා සාමාන්‍යයෙන් ඒක පළතුරු වර්ගයක් වයිල් බෙරිස් කියලා කියන්නේ චූටි චූටි පළතුරු ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි ඒවා මේ වලට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒවල් වෙනුත් බ්ලැක්බෙරි ඉතින් ඒ බ්ලැක්බෙරි කියන්නේ මේ කෝන් එක නෙමෙයි මේක බ්ලූබෙරි පවුලටම අයිති එකක් පොඩි පළතුරු වර්ගයක්. ඉතින් පාන් වලින් හදනවා බ්‍රෙඩ් සෝස් කියලා හදනවා. ඉතින් ඒ වගේ ගොඩාක් වර්ග තියෙනවා. දැන් අපි හදාගත්තේ එක තමයි අනියන් ග්‍රේවි එක. එහෙනම් අපි ඊළඟට එනවා ඔයගලන්ට පෙන්වන්න අපේ මා රාජ්‍ය කළු කුමාරයා ඉන්දජිත් මං ගිල්ලා අරගෙන ඉන්නේ.